මදුරන්ගි කතා කරේ. මොනවද කියන්නේ? එයා මෙහෙන් අහනවා. මං එයාට කිව්වා මම මේ දවස් ටිකෙන් වැඩ කියලා. අනිත් එක අපි දෙන්න කසාද බැන්දන් පස්සේ එයා මෙහෙට එන එකකුත් නැහැ. මලි මම මදුරන්ගිට කියනවා අපි දෙන්න කසාද බැඳිනවා කියලා. මොකද කියන්නේ? ඔබට පුළුවන් දෙයක් ඔබ කරපන්. බර යන්න බෑ පිටිනියට. නෑ. දැන් නෙවෙයි. මං කියන තැනකට මං කියන වෙලාවට වරෙන්. අන්ලැස්ටි. උදව් කරන්නම් කියලා කිව්වනේ. මේක මහත්මයා මට සෑහෙන උදව් කරනවා. ඒකනේ කිය. මේ දව වෙන්දේසිය හෙටනේ තිබුණේ. මට කෝල් කරලා කිව්වා ඒක කල් යනවා කියලා. බැරි වෙලාවත් ඒක කිව්වේ නැත්තම් මම මෙහෙ දින වැඩ සේරම දාලා හෙදුවනවා. දැන් මේ ස්ටෝල් එකට දාන්න බඩු වීම ගත්තද? ගත්තා. පීසස් ලක්ෂ 10ක් ගත්තා. සල්ලි නිකන් හිතන්ද එක කෑල්ලකින් රුපියලක් තියන්ද? කොහොමද මගේ ප්‍රොෆිට් එක? ඒකනේ. හොඳයි නේද? හොඳයි තමයි. මං ඉතින් චෙක් දීලා රට පටලවලා තමයි මේ බිස්නස් එක කරගෙන යන්නේ. මොකද ඉතින් අතේ සල්ලි වලින් කරනවා කියලා. වැඩේ තියෙන ඉතින් මුදුනාගලට ට්‍රාන්ස්පෝර්ට් එක තමයි සැර. ඔව් ඉතින් ඒවත් අල්ලලා තමයි බිස්නස් එක කරන්න වෙන්නේ. මුදුනාගල මිනිස්සුන්ට අඩුවට දුන්නොත් මට වැඩි බිස්නස් එකක් කරගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් වැඩේ කරගන්න. සාලිය මගෙන් නම් ගිහිල්ලා එන්නද? හොඳයි. ඕකේ. ඔය සැනකෙළි රූපසුන්දරි තරඟෙකුත් තියෙනව නේ මහත්තයා? මේ මලිනගා ඉදිරිපත් වුණා නම් උඩින්ම දිනනවා. පියරත්න ඔය තරඟයට සහභාගී වෙන්නේ කසාද බැඳපු නැති ගෑනු ළමයි. ඉතින් මලිනගා කසාද බැඳලා නැහැ නේ මහත්තයා? කියන්න බෑ. ඔය තරඟේ පවත්වනකොට සමහරක් විට මලි කසාද බැඳලා ඉතින්නත් පුළුවන්.
කියන්නේ මහත්තයා ඉක්මනට මලින ගාව බඳිනවා. බලමුකෝ. සමට එන්න කිව්වේ? එන්න කිව්වේ රන්තුංග මේ අර දිම් කැබලි ඉල්ලලා මේ අපිට ඉල්ලුම් පත්‍ර එවලා තියෙන කට්ටියට හිට උදේ 9ට මාව ඇවිල්ලා හම්බෙන්න කියන්න. ඒකට සර් මුකුත් විශේෂයක් නැහැ නේ? රණතුංග ගිහිල්ලා මං කියපු වැඩේ කරන්නකො. හරි සර්. අනිත් එක මේ රවදයක් හිට උදේ 10ට වෙන්දේසිය පටන් ගන්න. හරි සර්. යන්නකො. අඩ සුද්ද වෙන්න බී වෙන හොඳානේ මං. ඔහොම පළු දමන්නේ බඩ අපිරිසිදුව තියෙද්දි. රළු බුළු නෙල්ලි ටික තම්බලා බොමු. හොඳමයි විතරම. වලංග සහ කපල වැදලා කුඩු කරලා තේ බොනවා වගේ උණු වතුරට දාලා වක් කරලා බොන එකයි තියෙන්නේ ඈ. ඕනන්නේ ඕනන්නේ මං ගිහින් එන්න බෙදෙනවනේ. ගුරුනාසේ ඔබට මේ වත්තේ පස් පා ගන්න එපා කියලා කිව්වට මම මේ පස් පා ගන්නේ අන්තිම වතාවට. ආයි මම මේ වත්තේ පස් පා ගන්නේ උඹ නැති කාලේ. මං නැති කාලේ උඹ ඉන්න විදියක් නැහැ නේව. දැන් ආපු කාරණේ කිව්වනම් ඉරිනෝලා කිව්ව හැට උදේ 10ට වැව් පිටනියට එන්න කියලා. එනකොට ඔබ අන්තිම කැමති පත්‍රේ කැමති විදියකට ලියාගෙන වරෙන් බට වැඩක් වෙන එකකුත් නෑ ඒකේ. බොනි ඡන්ද ඉවරෙච්චකම නිර්මාල්ව කොළඹට මාරු කරගන්න ඕනේ. විදහාමිනේ මොකද කියන්නේ? විදහාමිනේ බොනිට කියයි මට නම් බොනි මෙහි ඉඳලා ඇති වෙලා තියෙන්නේ. නිර්මාල්ටත් එහෙම තමයි. එතකොට මලීගේ නිර්මාල්ගේ මැරේජ් එක? ඒක වෙනවා. ඕකේ නැවේ. මම වැඩේ කරන්නම් නෝරදවා. Thank you බොනි. කියන දුන්නේ ඒ ක්‍රමයේ හරි ගියේ නෑ. මට වෙන ක්‍රමයක් හරි කියලා දෙන්න අප්පච්චි. කළු සුරුට්ටු දිංගිරිය කඩවර පූජාවක් කරන්නේ. කඩවර දෙයියන්ට කන්න ලව් කරලා මාව ආහවරයක් කරන හැටි අහගන්න. දැන් අපි මොකද කරන්න ඕන?
Lestiyam.